අයිබෝවන් ඔබ එක්වැනි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාන්ති ගුණවර්ධන ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වනදා ජනපතිගෙන් ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය තියෙන්නේ දෙසැම්බර් මාසේ 7 වෙනිදා මේ වසරේ සහරාන්ගේ කල්ලියේ තවත් තොරතුරු හෙළිවේ හොරණ කම්හලක විෂවායුවක් ආග්‍රහණය වී අයිකු මරුට දෙදෙනෙකුට බරපතලයි රුපියලේ අගය ඉහළට ඉදිරි ජනාධිපතිවරණයේ පැවැත්වෙන දින වකවානු පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවේදී හෙළි කළා ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම දුරේ දිවුරුන් දිබ වෙනුවෙන් පැවති උත්සවයට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයේ තියෙන්නේ මේ වර්ෂයේ අවසානයේ මැතිවරණය පැවැත්වෙනවා දෙසැම්බර් මාසයේ 7 වෙනිදා මේ වසරේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂම ඒ පිළිබඳව ප්‍රකාශයක් එසේ කරලා තිබෙනවා මැතිවරණයට තාම අපිට කල් තිබෙනවා කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ මෙතෙක් අපේක්ෂකෙක් තෝරලා නැහැ ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කිසිම පක්ෂයක් ඒ නිසා මටත් හදිසියක් නැහැ අනිත් පක්ෂ තෝරනකම් මමත් බලාගෙන ඉන්නවා මගේ තීරණයට होरण प्रदेश कर्मांत शालावक विषवायुवक आग्रहणे वीमें तरुणी कुमियोगस तवा दिदिने कु बरपतल तत्वें रोहाल गत करते बिनफा होरण पोरुदंड प्रदेश कर्मांत शालावक जल टैंकियक पिरिपहतु किरीमेदी एक्कायकु हदिसिये टैंकिय तुलट एदवेटी तिबिनवा ओहु बेरा गणीमट तवा दिदिने कु उत्साह दरु अतर ओन दिदिनाद इम टैंकियट वेटी एति बवाई पेवसेन्नी सेसु सेवकीन एक्व मेमति दिना जल टैंकियन इवतट गिन होरण मूलिक रोहालट तुलत किरीमट कटयुतु कला එහිදී 19 හැවිරිදි තරුණ කුමිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. සෙසු දෙදෙනාද බරපතල තත්වයෙන් පසුවන බව හොරණ රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. ජාතික තව්හිද් ජමාත් නායක මොහමඩ් සහරාන්ගේ අම්පාර දිස්ත්‍රික් නායකයා වන කලමුණේ සියම් සගවා තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් පොලිසිය සොයාගත්තා. රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම අතරඟුට ගැනීම සිදු කළේ. මෙම රුපියල් ලක්ෂ 50න් ලක්ෂ 15ක් සොයාගත්තේ මීට දින දෙකකට පෙරයි. ඉතිරි ලක්ෂ 35ක මුදල ඊයේ සොයා ගැනුණා. ඒ කල්මුණේ සියම්ගේ මාමාගේ නිවසේ තිබියදී. එම නිවසේ අල්මාරියක කලිසම් සාක්කුවල සහ සීඩී තටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුල අදාළ මුදල් සංගවා තිබුණා. එහි තිබී රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. කල්මුණේ සියම් 8 ලක්ෂ වෙන කලපුවක සංගවා තිබූ ලැප්ටොප් පරිකණකයක්ද සොයා ගැනුණා. සහරාන්ගේ සොහොයුරා බෝම්බෙ පුපුරවා ගැනීමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිගණකය තමාට ලබා දුන් බවයි ඔහු පවසා ඇත්තේ. මෙය සහරාන් භාවිත කළ පරිගණකය බවටද විශ්වාස කෙරෙනවා. එහි ඇති දත්ත විමර්ශනයට කටයුතු යොදා තිබෙනවා. සමෘද්ධි සහනාධාරයේ හරහා ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට අවකාශ සලසා දීම රජයේ අරමුණ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික් සමෘද්ධි ලාභීන්ට හිමිකම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දිවයින පුරා ප්‍රතිලාභින් 6 ලක්ෂයකට සමෘද්ධි හිමිකම් ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි මහනුවර දිස්ත්‍රික් වැඩසටහන පැවැත්වුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ බෞද්ධ සංස්කෘතිය තුළ ඒ වගේම මහනුවර රජරුවන්ගේ සංස්කෘතිය තුළ සුළු ජාතීන්ද සැලකීමේ සංස්කෘතියක් තිබුණා. දැන් මේ තේරීම් කාරක සභාව එකදා සජීවීව දෙනකොට හිතුව හැටිය එක්කෙනෙක් මේකේ ප්ලග් එකක් ගත්තා. මම අංගාරුවාද පාර්ලිමේන්තුව රැස් වුණාම මම ඉල්ලීමක් කරනවා මේක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමක්. පාර්ලිමේන්තුව ගත්ත තීරණයක් කඩාකප්පල් කරන්න අපේ රටේ ව්‍යවස්ථා අනුව කාටවත් බෑ. බොනවද හංගන්න හදන්නේ? සමෘද්ධියට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ ආදාය මට්ටම වැඩි කරගෙන ඒකෙන් පිටවීම තමයි අපි අපේක්ෂා කරන්නේ. අලුතෙන් සමෘද්ධිය දෙන්න ලක්ෂ 6කට මුදල් අපි අයවැයෙන් අනුමත කරගත්තා. සමහර කියනවා මේ UMP කාර්යය තෝරලා අපි සමෘද්ධිය දුන්නේ කියලා. මේ අපි UMP කාර්යය තෝරලා නෙමෙයි මේ සමෘද්ධිය දීලා තියෙන්නේ. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සකස් කරපු ලයිස්තුවෙන් අපි කොටසක් තමයි අපිට විරුද්ධව පෝස්ටර් ගන්න නැති අපිට බැන බැන යන්නේ නැති ඒ කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඒක තෝරගෙන තියෙන්නේ මේ ලයිස්තුවෙන් තමගේ ජීවිතය ජය ගන්නට පුළුවන් කියලා හිතන හැම කෙනෙක්ටම අපි අප්ලයි කරන්න
අවස්ථාවක් ලබා දෙනවා අලුතෙන් මුළු ලංකාවෙම ඉන්න ඔක්කොටම ඇප්ලයි කරන්නට පුළුවන්. තව සල්ලි ඕන තව බිලියන 10ක් අපි අතුරු අයක් හරි අනුමත කළා අපි ඒ ජනතාවට අරන් දෙනවා කියන එක ප්‍රකාශ කරන්නට කැමතියි. විවිධ අභියෝග හමී රුපියල යලි ශක්තිමත් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා. ප්‍රතිපත්ති පොලි අනුපාතයද ඒකක 50කින් පහත් දැමීමට තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් මහා බැංකුව සඳහන් කරන්නේ. තහවුරු වූ ආරක්ෂක තත්ත්වය සංචාරකින් පැමිණෙන ප්‍රධාන රටවලින් පනවා තිබූ සීමා ලිහිල් කිරීම හේතුවෙන් අඩුමට්ටමක පැවති ආර්ථික වර්ධනය යථා තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බවයි මහා බැංකුව සඳහන් කරන්නේ. दुर्वल वेमिन पेवती श्रीलंका रुपियल सीएट तुनाई दशमहायकिन शक्तिमत्वी तिबेन बवद महाबैंकुव संधान करनवा जात्यांतर मूल्य अरमुदल पिरिनमन हायवन वारिक्य हिमिवीम हेतुवेन आयोजन अपेक्षा इहलेयामी प्रवनतावक एति बवद महाबैंकुव निकुत्कल निवेदने देक्वेनवा बांड मिलेही तावकालिक इहलेयाम सिदु उद इदिरियेदी अपेक्षित परासेक मिलगनन पवत्वागेनीमट हेकिवनु एति इहल अपनयन वर्धने हा ආනයන සීමා කිරීම හේතුවෙන් වෙළඳ හිඟෙහි තවදුරටත් පහළ යාමක් සිදුවනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා. මූල්‍ය කලමනාකරණය සඳහා මහ බැංකුව නිත්‍ය පහසුකම් අනුපාතය නිත්‍ය ණය පහසුකම් අනුපාතය සඳහා 7.5 සහ 8.5 දක්වා පදනම් අංක 50කින් පොලි අනුපාතයේ අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය මූල්‍ය වෙළඳපොලේ වර්ධනයත් සමග ප්‍රතිපත්ති පොලි අනුපාතයේ අඩු කිරීමට ගත් තීරණය වාණිජ බැංකුවල පොලි අනුපාත අඩුවීමට හේතු වනු ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. විවිධ අභියෝග හමුවේ උවද ගෙන ඇති කෙටි කාලීන හා දිගු කාලීන මූල්‍ය තීරණ හරහා ආර්ථික ස්ථාවරත්වයේ ළඟා කර ගැනීමට හැකි බව විද්වතුන්ද පෙන්වා දෙනවා. ජපානයේ නව අධිරාජ්‍ය අට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කලා ඒ අරලියක හමන්දිරේදී जपाने नरुहितो कुमरु एरट नव अधिराज्य लेस पत्वीम संबंधेन अग्रामात्य रनिल विक्रम सिंह महता सुबपेतुम पिरिनेबुवे समस्त लंका वासी जनताव वेनुवेनुई एवेनुवेन वु सुबपेतुम पोतही अग्रामात्य वर्या सिय सुभाषिंशन सटहन तबन अवस्थावट श्रीलंकावे जपान थानापति अकिरा सुगियामा महताद एक्व सिटिया ශ්‍රීලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ඉදිරියේදී සූදානම් බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා පවසනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී. දෙවන වරටත් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදී මහතා එම උත්සවයට කෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හයිද්‍රාබාද්හිදී මුණ ගැසී සාකච්ඡා කළා. हैदराबाद निल निवस वेतगे जनाधिपति तुमा इतमित्रशीली सह उणुसुम लेस पिलिकत्ता सुहद कथाबहकी ननतुरुव नायक देपल देपार्श्विक साकच्छावल टेक्वु अतर तम आराधनी परिधि देवरुम तीमे उलेलट एक्वीम पिलिबंदव जनाधिपति तुमा वेत इंदिया क्रामांत्यवर्या सिय सतुट पलकला पसुगिदा श्रीलंकावट मुहुण दीमट सिदुवु केदवाचके कनगाटुवेन सिहिपत् कल इंदिया क्रामांत्यवर्या සමේ හා සංවර්ධනයේට අදාළව දෙරට අතර පවතින දෙපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කළා. ත්‍රස්තවාදයේ පිටුදැකි මහා කලාපේ සමේ වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද මෙහිදී දෙරටේ නායකයන් ප්‍රතිඥා තුන්නා. නරේන්ද්‍ර මෝදි මහතා මෙවර මෙතිවරණින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් දෙවන වරටත් ඉන්දියා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව ජනාධිපතිතුමා සිය සතුට පළ කළා. හිඟුරක්ගොඩ නගරයේ සඳහා පොදු වෙළඳපොලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. එම නගරයට පැවති විශාල අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් ඒ සමග තවත් ව්‍යාපෘතියක තොරතුරු සංවර්ධන පුවත් තුලින් හිඟුරක්ගොඩ පොදු වෙළඳපොල ඉදිකරන්නේ පිබිදුමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 660ක්. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ නගරයේදී මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. මෙහි සියලු ඉදිකිරීම් ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙන අතර හැකි ඉක්මනින් එහි වැඩ අවසන් කිරීමට නියමිතයි. පොදු වෙළඳපොලක් ඉදිකර දීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ නගරයේ වෙළඳ ප්‍රජාව රජයට ප්‍රසාදය පළ කළා. බලාගෙන හිටපු දෙයක් තමයි මේ පොදු වෙළඳපොල හදාගන්න එක. බෙහෙවින් ස්තුතියන්ත වෙනවා. ඇත්තටම සන්තෝසයි. අලුත් මාකට් එකක් හැදෙනවා කියන්නේ ඇත්තටම අපේ හිඟුරක්ගොඩ වෙළඳුන්ගේ ලොකු වමනාවක් තමයි මේ ඉෂ්ට වෙන්නේ යන්නේ. රජය ගැන අපි ස්තුතියන්ත වෙනවා. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් යා කරමින් නව පාලමක් ඉදිකරනවා. ඒ උනන්තැන්න සහ පාතේවා හැට ප්‍රදේශ සම්බන්ධ කරමින් මෙහි ඉදිකිරීම මේ වන විට අවසන් කර තිබෙනවා.
මීට පෙර නවනලිය ප්‍රදේශයේ ජනතාවට හඟුරංකෙතට කිලෝමීටර් 26ක දුරක් යාමට සිදුවවද නව පාලමත් සමග එය කිලෝමීටර් 6 දක්වා අඩුවනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් රජයට සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරින්. ජනතාව ඉල්ලීම් කරා කිසිම රජයක් එවුන් කන් දුන්නේ නැහැ. මේ පාලම ඉදිකිරීමෙන් පිට කිලෝමීටර් 6කින් හඟුරංකෙතට යන්න පුළුවන්. ගොවි ජනතාවට විශාල සේවයක් සිදු වෙනවා. මේ රජයටත් අපි ගම්වාසීන් වශයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ නුවර එළිය දිස්ත්‍රික්කයත් මහනුවර දිස්ත්‍රික්කයත් එකට සම්බන්ධ වීමට කටයුතු සැලසීම ඉතා පහසු වෙනවා. රජයේ කාර්යාලවල ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් නිලධාරින්ගේ නිලැඳුම සහ සේවාලාභින්ගේ ඇඳුම පැළඳුම පිළිබඳව විධිවිධාන ඇතුළත් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මගින්. ඒ අනුව පිරිමි පාර්ශවයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ කලිසම සමග කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතුයි. එමෙන්ම කාන්තා නිලධාරීනියන් කාර්යාලීය වේලාව තුළ සාරිය හෝ ඔසරියෙන් සැරසී සිටිය යුතුයි. නිලැඳුමක් හෝ නිලැඳුම් දීමනා ලැබෙන නිලධාරීන් අදාළ නිලැඳුමෙන් සැරසී රාජකාරියේ යෙදිය යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙනවා. ගර්භණී සමය තුළ සේවයට පැමිණෙන නිලධාරිනියන්ට පහසු හා සුදුසු ඇඳුමකින් සැරසී සේවයට පැමිණිය හැකියි. එමෙන්ම කිසියම් ආගමික චාරිත්‍රයකට අනුව තම ඇඳුම සකස් කරගෙන සිටින නිලධාරීන් වෙතොත් ඔවුන්ට එම චක්‍රලේඛයේ සඳහන් ආකාරයේ ඇඳුමකින් සැරසී තම ආගමික අනන්‍යතාවයේ තහවුරු වන පරිදි අතිරේක පැළඳුමක් භාවිත කළ යුතුවද එහිදී මුහුණ පැහැදිලිවම හඳුනා ගැනීමට හැකි විය යුතුයි. මීට අමතරව සේවාලාභියෙකු ලෙස රාජ්‍ය ආයතනවලට ඇතුළු වන්නන් තමන් පැහැදිලිව හඳුනාගත හැකිවන ආකාරයේ ඇඳුමකින් සැරසී පැමිණිය යුතු බවට විධිවිධාන පැනවීමට සියලුම ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතු බවයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එකිනෙකාට චෝදනා කිරීම විනා වගකීම් බහර ගැනීමේ හැකියාවක් වත්මන් විපක්ෂයට නැති බව රාජ්‍ය මාධ්‍ය අජිත් මාන්නපිරුම මහතා පවසනවා. අරණියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බැනුම් කර සිද්ධිය දිහා බැලුවොත් එහෙම රජයට එරෙහිව දැඩි ලෙස විවේචනය එල්ල වුණා. නමුත් අපි ජනතාවට පේන්නේ ඒවත් මාධ්‍යවල විවෘත කරලා කොමිෂන් සභාවල ප්‍රශ්න කිරීම, සාක්ෂි හැරීම, තාක් වලට කැඳවද්දී ජනතාවට ඍජුව බලා ගන්න. ජනතාව සත්‍ය දැනගන්න ඕනේ. හැබැයි බුද්ධියංශයේ නිලධාරීන්ට හෝ ඒ ආරක්ෂක නිලධාරීන්ට ජාතික ආරක්ෂාවට යම්කිසි බාධාවක් වෙනවනම් ඒකත් ප්‍රජාතන්ත්‍රවාදීව කියන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නොත් ජාතික ආරක්ෂාවට බාධාවක් වෙනවා. ඒ හින්දා මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න බැහැයි කියලා. මොකද මේ රජය වෙඩි තියලා මරන්නේ නැහැ නිකාව. මේ රජය ගිනි තියන්නේ නැහැ නේ කොහෙවත්. සුදු ඇන්නේකින් අරගෙන උස්සගෙන යන්නේ නැහැ නේ. මේ රජයේනේ රාජ්‍ය නිලධාරියාගේ අයිතිවාසිකම තහවුරු කරපු රජය. ප්‍රශ්නෙදීන් විපක්ෂ යෝජනා කළා තීරීම් කමිටුවක් හදන්න ඕනේ කියලා. ඒගොල්ලෝම යෝජනා කරන තීරීම් කමිටුවක් අවශ්‍යයි කියලා ඒගොල්ලෝ මේකෙන් මග. ඒ කියන්නේ මේක මේ ඇංගිල දික් කරන්න මිසක් වගකීම බාර ගන්න බැරි විපක්ෂයක් අපි ගාව තියෙන්නේ. ඇතම් පිරිසක් මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදී ප්‍රහාරයක් ක්‍රියාත්මක කරමින් සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි කැඳවුම්කරු චමීර පෙරේරා මහතා මේ බව කියා සිටියා. ඒ මුස්ලිම් වෘත්තිකයන් සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් බරපතල ජාතිවාදී වර්ගවාදී ප්‍රහාරයක් දියත් වෙමින් තිබෙනවා. අපි මේ වන විටත් දන්නවා යම් යම් ස්වාමින් වහන්සේලා ඒ වගේම විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින් මේ සඳහා මැදිහත් වී තිබෙනවා. බදුරුදීන් සම්බන්ධයෙන්, අසාද් සාලි සම්බන්ධයෙන්, ඉසබුල්ලා සම්බන්ධයෙන් ඒ වගේම යම් යම් වෘත්තිකයන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් චෝදනාවන් එල්ල වෙනවා. එමල් වීරවංශ මහත්තයා වගේ අය, ගම්මන්පිල මහත්තයා වගේ අය ඒ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් අපි අහන්නේ බදුරුදීන් ඔය වැරදි කරලා තිබෙන්නේ කුමන කාලයේද? විල්පත්තු අල්ලගත්තේ කුමන කාලයේද? ශරියා විශ්වවිද්‍යාල සහ ඒ ආශ්‍රිත කටයුතු සිදු වුණේ කුමන කාලයේද? අනේ වට උත්තර දෙන්න. බදුරුදීන් මහත්තයා රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඉන්නකොට කරපු දේවල් සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. එතකොට ඒවා වැරදි නෙමෙයි. තව්හීද් ජමාත්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ පුහුණු වීම කරනවා නම් අන්තවාදයේ වපුරනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් තව්හීද් ජමාත්ලා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. එතකොට තව්හීද් ජමාත්ලා අහිංසකයෝ. හැබැයි යහපාලන ආණ්ඩුව කාලේ 2015 න් පස්සේ තමයි තව්හීද් ජමාත්ලා අන්තවාදීන් වෙලා තියෙන්නේ. හතර බීරි කතානේ මේවා. විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීමට අවාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඍජුව මැදිහත් වී තිබෙනවා. විශේෂයෙන් කුවේට් රජයේ රියදුරු රැකියා සඳහා ගොස් සේවා ස්ථානයේ විවිධ කරදරවලට ලක් වූ ශ්‍රමිකයන් පිරිසක් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවයි විදේශ රැකියා අමාත්‍යාංශය පවසන්නේ.
මෙම රියදුරන් පිරිසට මෙරටදී ගිවිසගත් සේවා ගිවිසුමේ පරිදි වැටුප්පා වරප්‍රසාද ලබා දෙන්නේ නැති බවට පැමිණිලි ඉදිරිපත්ව තිබුණා. ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ ඔවුන් සම්මත කරගත් අමාත්‍යවරයා අවශ්‍ය පියවර ගන්නා ලෙස කුවේටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව පසුගියදා ශ්‍රමිකයන් 4 දෙනෙකු දිවයිනට පැමිණියා. අනෙක් 35 දෙනාද කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. මෙම පිරිසට කඩිනම් සහන සැලසීමට හැකි වූයේ ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශගත වූ නිසා බවයි විදේශ රැකියා අමාත්‍යංශය තවදුරටත් පවසන්නේ. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන රණකාමින්ගේ පාගමනේ තුන්වන දිනේ වන අද දිනේ අවසන් කෙරුණේ නාවුල නගරයෙන්. හෙට දිනේ නාවුල සිට යලි ගමන් ආරම්භ කිරීමට නියමිතයි. රණකාමින්ගේ පාගමනේ තුන්වෙනි දවසේ නිමා කරමින් අපි ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා විශේෂ බලකා රෙජිමේන්තුව දක්වා. ඒ යන ගමන් මග තුල තමයි අපි මේ ආකාරයෙන් රැඳී සිටින්නේ. විශේෂයෙන්ම මම කැමති මේ මොහොතේ අපිත් එක්ක මේ ආචාර්ය පෙළපාලි මේ රණකාමින්ගේ පාගමනට ඒක රාශියේ සිටිනවා. ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති කර්නල් නිශාංක ඉරියගම මහතා. ඉතින් මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්නට දින තුනක් අපි මේ ආකාරයෙන් මේ පාගමන ගමන් කරනවා අදට. ඒ වගේම තමයි මේ ආගමන් මග පිළිබඳව ඔබතුමන්ට මොන වගේ අදහස් අද තියෙන ඇත්තටම බලසේනාධිපතිතුමනි. ඇත්තටම ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපතිට මම අද ගොඩක් ආඩම්බර වෙනවා. මගේ බලසේනාවේ ඉන්න සියලුම නිලධාරි සහ සිසුනුලයන් පාබලයන්ගේ ඒ තියෙන චවය විදාපාමින් රණකාමින්ගේ පාගමන සාර්ථක දින තුනක් දැන් අවසන් කළා. කිලෝමීටර් 142 කට දුරක් ගමන් කළා අද දිනේදී. නාවල විශේෂ බලකා කඳුරේ මේක අවසානට පත් කරනවා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා බලවන් බලසේනාධිපති විදියට ඔවුන්ගේ ජවය සම්බන්ධව. ඒ තමයි රට රකින්න රටට ආදරය කරන විරෝධාර රණවිරුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රණකාමින්ගේ පාගමන අද දවසේ නිමා කරනවා නාවල විශේෂ බලකා රෙජිමේන්තුවෙන්. ඉන් අනතුරුව හෙට දවසේදී අපි නාවල නගරෙන් ආරම්භ කර ඉන් අනතුරුව උකුවෙල නගරය දක්වා ගමන් කිරීමට තමයි නියමිතව තිබෙන්නේ. මේ යන ගමන් මග තුලදී මේ පාගමනට ආශිර්වාද එකතු කරමින් අනුග්‍රහක ශක්තිය එකතු කරනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය තමන්ගේ අනුග්‍රහක ශක්තිය එකතු කරමින් අත්වල් බැඳගනිද්දී අපි ආරාධනා කරනවා ITN එක නිරන්තරයෙන් රැඳිලා ඉන්න මේ පිළිබඳව තොරතුරු කියන්නට අපි නිරන්තරයෙන් සූදානම් වී සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේ උදෑසන මේ ගමන ආරම්භ වූ තැන සිට සියලු තොරතුරු ඔබ වෙත ITN ඔස්සේ අරගෙන එන්නට. ITN වෙනුවෙන් ගයන් සංජය සමග මම චතුර සමරකෝන් රණකාමින්ගේ පාගමනේ තුන්වෙනි දිනය නිමා කරමින් සිටින මොහොතේ. ස්තුතියි චතුර තොරතුරු කෙනාවට. රත්නපුර කොළඹ මාර්ගයේ ඇහැලියගොඩ තී සිදු වූ රියනතුරකින් 7 දිනකු තුවාල ලැබුවා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනින්. ඇහැලියගොඩ තොරණකඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඉන් තුවාල ලැබු පුද්ගලයන් අවිස්සාවේල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුණේ. මෝටර් රථයේ රියදුරට නිින්දියාම අනතුරට හේතුව බව පොලිසිය පවසනවා. සෝමවතිය පුදබිමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින වනාලියෙකුට අකණ්ඩව ප්‍රතිකාර ලබා දීමට වනජීවි නිලධාරීන් පියවරගෙන තිබෙනවා. පුදබිමේ සැරිසරූ මෙම සත්වයාගේ පාදයකට වෙඩි වැදී ඇති බව සෝමවතිය විහාරවාසී භික්ෂුන් වහන්සේ වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි පශු වෛද්‍ය සමීර කළුආරච්චි මහතා ඇතුළු පිරිසක් වනාලියාට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කෙරුණේ. අරුවක්කාරු කසල බහලු මංගන පරිශ්‍රයේ තිබී ව්‍යාජ අංක තහඩු යෙදූ ටිපර් රථයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. වනාතවිල්ලෝ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි එම වැටලීම සිදු කළේ. ටිපර් රථයේ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් බව මූලික පරීක්ෂණවලදී හෙළිවුණා. ව්‍යාජ අංක තහඩු යොදා තිබීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. කැනීම් කටයුතු සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණ යටතේ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවිල මහතා පවසනවා. අසේල ඉද්දවිල මහතා මෙම අදහස් පළ කළේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විවෘත කිරීමේ උත්සවයේ අමතමින්. කෑගල්ල දිසාලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාද මෙම කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්ුණා. සෑම දිස්ත්‍රික්කයකම පතල් කැණීම් කාර්යංශයේ කාර්යාලය බැගින් පිහිටවීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවත් ආරක්ෂක හමුදාවේ පුපුරන ද්‍රව්‍ය පාලකතුමාගෙත් ඒ වගේම භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ මැදිහත් වීමත් තුළ අදාළ දිස්ත්‍රික්කවල දිශාපතිවරුන්ගේ සුපරීක්ෂාව යටතේ බලපත්‍ර ලාභීන්ටම ඍජුවම
ඒ අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය භූවිද්‍යා සමීක්ෂණා පතල් කාර්යාංශයෙන් විසින් අනුමත කරාට පස්සේ ඒ අවශ්‍ය ප්‍රමාණයන් දිසාපතිතුමාගේ නිර්දේශයේ පරිදි අපේ ප්‍රාදේශීය කැනම ඉංජිනේරුවරයාත් ඒ වගේම පුපුරන ද්‍රව්‍ය සහකාර පාලකවරයාත් අවශ්‍ය පරිදි නිකුත් කිරීමට ලබන සතියේ සිට කටයුතු කරනවා ඇති. ඔසුසල්වල සේවයේ නියුතු පළපුරුදු සේවක සේවිකාවන් සඳහා පිළිගත් සහතිකයක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඔසුසල් සහායකින්ගේ සංගමයේ පුහුණුව ලබා නයිටා ආයතනය බගින් පවත්වුණු පරීක්ෂණයෙන් සමත් වූ අය සඳහා NVQ 4 මට්ටමේ සහතික ලබා දීම මේ අනුව සිදු වුණා. පළමු අදියර යටතේ ඖෂධ වේදීන් 154 දෙනෙකුට සහතිකවත් ලබා දීම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඖෂධ තාක්ෂණ වේදියාගේ වෘත්තීය ගරුත්වය ඉහළ නැංවීමට පියවර රැසක් ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. උත්සවයේ පැවැත්වුණේ මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී. අපි කිසිම වෘත්තික භාවයකින් තොරව අපි අපේ මතය ප්‍රකාශ කරගෙන යනවා. අපි ළඟ Facebook එක තියෙනවා. අපි ළඟ ඕනෙ වෙලාවක කොටන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එක තියෙනවා. ඉතින් අපේ හිතට නැගෙන සිතුවිලි ඕනෑම දේවල් ඔහේ මුදාහරගෙන මුදාහරගෙන යනවා. ඒකෙන් අද සමාජයේ ලොකු අවුලකට ගිහිල්ලා තියෙනවා. එම නිසා අද අපේ මුළු රටම රීඩිසයින් කරන්න වෙලා තියෙනවා. නින්ද ආහාර වගේම ව්‍යායාමත් ජීවිතයට ගොඩක් වැදගත්. දකුණු අප්‍රිකාවේ අලුත් ආකාරයක ව්‍යායාම මධ්‍යස්ථානයක් නින්දට උපකාරී වන උපකරණයක් වගේම අලුත් කෑම වර්ග කිහිපයක් ගැනයි මේ තොරතුරු. දකුණු අප්‍රිකාවේ ශරීර සුවතා මධ්‍යස්ථානවල අලුත් ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා. ඒ තමයි අවුරුදු 60ට වැඩි කාන්තාවන් යොදාගෙන ඔවුන්ට බොක්සිං පුහුණුව ලබා දෙන එක. සාමාන්‍යයෙන් අවුරුදු 60ට වැඩි බොහෝ පිරිසක් ශරීර සුවතා මධ්‍යස්ථානවලට එහෙමත් නැත්නම් ජිම් වලට යන්නේ ඔවුන්ගේ රුධිර පීඩනය අඩු කරගන්න, ඒ වගේම තරබාරුකම තවත් අඩු කරගන්න. උමං කලුක් ජිමලා නංගිනේ හයි බ්ලඩ් ප්‍රෙෂර්. මම බොක්සිං ක්‍රීඩාවට කැමතියි. මගේ රුධිර ගමනාගමනය පාලනය කරන්න එය හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේක මගේ ආරක්ෂාවටත් හොඳයි. මම දැන් තවත් ආරක්ෂිතයි කියලා මට හිතෙනවා. උසු ස්ට්‍රෝංගි 1 2 මේකප් අලුත් අදහසක්. වයසක උදවිය නිරෝගීව තියන්න මේක හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ කට්ටිය මිතුරු මිතුරියන් හම්බ වෙන අවස්ථාවක් නැතුවනේ ඉන්නේ. ඉතින් මේ වගේ ක්‍රීඩාවකට යොමු වුණාම මිතුරු මිතුරියන් හම්බ වෙනත් ඒක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. ජොහන්නස්බර්ග් නුවර මේ ශරීර සූතා මධ්‍යස්ථාන වලට බොහෝ කාන්තාවන් පිරිසක් පැමිණෙනවා කියලා දැන ආරංචි. අපේ ජීවිතයේ 30%ක්ම අපි කරන්නේ නිදාගන්න එක. හැබැයි මේ ලෝකේ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එකයිකටම ප්‍රමාණවත් නිින්දක් ලැබෙන්නේ නැහැ. මානසික හා විවිධ ශාරීරික හේතුන් ඊට හේතු වෙනවා. ලෝකෙට සුව නිින්දක් ලබා දෙන්න හදපු අලුත් උපකරණයක් තමයි සම්නොක්ස් කියලා කියන්නේ. මේක ස්ලීපින් රොබෝ කෙනෙක්. ඇත්තරම මේක රොබෝ කොටයක් කියලා හැඳින්වුවොත් නිවැරදි. අපේ ශ්වසන ක්‍රියාකාරීත්වය වඩා ක්‍රමවත්ව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් වගේම සුව නිින්දක් ලබා ගන්න අවශ්‍ය සංගීත ඛණ්ඩයක්ද මේ උපකරණය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ඔබේ මනස නිරවුල් කරගෙන සුව නිින්දකට එළඹීමේ හැකියාවක් පවතිනවා. අලිගෙට පෙර සලාද වර්ග වගේම විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර වර්ග මේ ආහාර නිෂ්පාදනයේට නැතහොත් මේ ආහාර නිර්මාණයට යොදාගෙන තියෙනවා. ඉතාමත් දැකුම් කළු විදිහට මේ ආහාර නිර්මාණය කරලා තියෙනවා. විවිධ හැඩයින් යුතු කේක් වර්ගත් මේ නිර්මාණවලට එක් කර තිබීම විශේෂත්වයක්. ඉංග්ලිෂ් බුල්ඩෝග් සපත්තුවක හැඩයට තියෙන්නේ මේ කේක් වර්ගමයි. චොක්ලට් යොදාගත් චිත්‍ර ඒ වගේම කලා නිර්මාණ රසක් විවිධ රටවල්වල සංස්කෘතික අංග විදහාපාන දර්ශනයක් වුණා.
ඒ විතරක් නෙවෙයි අපිට හුරු පුරුදු නැති කෘමීන්ගෙන් හදපු කෑමත් ඇතම් රටවල සංස්කෘතීන්වල ඉතාමත් ජනප්‍රියයි. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. हिरुण फिल्म्स आयतने निष्पादने कल गोरी सिंघल चित्रपटे माध्य दर्शन पसुगे दातरंगणी सिनेमा शालावेदी पैत्तुना हर्ष उडकांद के अध्यक्ष नक्पन गोरी चित्रपटे गीत हस रंजावनिका रसकिन समन्विताय අටවන වරටත් ඇතු ඩීවා ඉඩමේ වාසනාව තරගයේ ජයග්‍රහකයන් 3 දෙනෙකු සඳහා ඉඩම් පිරිනැමීමට කටයුතු කෙරුණා. මුදල් ත්‍යාග 90ක්ද මෙහිදී පිරිනැමුණා. වසර 8ක් තුරදී ඉඩමේ වාසනාව මගින් ඉඩම් 28ක් මෙවන විට ලබා දී තිබෙනවා. මෙදක්වා ලබා දී ඇති මුදල් ත්‍යාග ප්‍රමාණය 590කට අධිකයි. LB Finance ආයතනයේ මතුගම ශාඛාව නව ස්ථානයකදී විවෘත කෙරුණා. ඒ මතුගම අගලවත්ත පාරේ අංක 96 දරන ස්ථානයේයි. පාරිභෝගික සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි අරමුණයි. LB Finance ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරී රොෂාන් ජයවර්ධන මතුගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් පින්නගොඩ විතාන යන මහතුරුන් අතුරු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දැන් ක්‍රීඩා පුවත්. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම කඩලු 7කින් පරාජයට පත් කරමින් पाकिस्तान कंडायमें पाकिस्तान කණ්ඩායමේ පළමු කඩුව ලෙස ඉමාම් උල් හක් දෙවිගේ ලකුණු දෙකක් ලබා සිටියේදී පාකිස්තාන කණ්ඩායමේ ෆර්කස් සමන් සහ බබ අසම් ලකුණු 2 බැගින් රැස් කළා. අනිකුත් මුල්පෙළ සහ මැදපෙළ ප්‍රතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට කොදෙව් පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. විශිෂ්ට පන්දු යමක නිරත වූ ඔෂෙන් තෝමස් ලකුණු 27කදී කඩුව 4ක් ලබා ගැනීමට සමත් වුණා. Just judging from the way they were ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 106ක ඉලක්කයක් හඹා ගියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ෂායි හොප් ලකුණු 11ක් ලබා සිටියේදී දැවි ගියා. නිකොලස් කුරන් ලකුණු 33යි ක්‍රිස් ගේල් අර්ධශතකයක් රැස් කිරීමට සමත් වුණා. ඊට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායමේ මොහොමඩ් අමීර් කඩුලු 3ක් මිද හෙළුවා. Speaking of resounding a resounding Quran 34 of only 19 delivery that told you what a talent ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා ඔබට සුබ රාත්‍රියක් www.itnnews.lk